අද මම සූදානම් වෙන්නේ ඔයාලට පුංචි කතාවක් කියන්න. හැබැයි මේ කතාව ඔයාලට පුළුවන් ඔයාලා දන්න එකෝමත් එක රටටත් ඇප්ලයි කරගන්න. මේ කතාව සිද්ධ වෙන්නේ මහා බ්‍රිතාන්‍යයේ. ටික කාලයකට කලින් වින්ස්ටන් චර්චිල් කියන අගමැතිවරයාගේ කාලෙදී. ඔන්න එක දවසක් මේ වින්ස්ටන් චර්චිල් කියන අගමැතිවරයාට බ්‍රිතාන්‍ය ගුවන් විදුලියේ එහෙමත් නැත්නම් BBC එකේ ජාතිය අමතලා කතාවක් පවත්වන්න යෙදිලා තිබුණා. මේ කතාව පවත්වන්න ඉක්මනට මෙතෙන්ට යන්න ඕන නිසා ටිකක් වෙලාවත් පරක්කු වෙච්ච නිසා වින්ස්ටන් චර්චිල් අගමැතිතුමා පාරේ තියෙන ටැක්සි එකට කතා කරගත්තා. දැන් අර එකෝමත් එක රටේ නම් ටැක්සි වල යන අගමැතිලා නම් හොයන්න හම්බ වෙන්නේ නැහැ. නමුත් මේ බ්‍රිතාන්‍යයේ හැම වෙලා තියෙනවා ඒ කාලේ. ඉතින් මේ ටැක්සියේ නැගපු වින්ස්ටන් චර්චිල් අගමැතිතුමා ටැක්සි රියදුරට කියලා Tamanට අදාළ තැනින් එහෙමත් නැත්නම් BBC එක ළඟින් බස්සගෙන තියෙනවා. මෙහෙම ගිහිල්ලා අගමැතිතුමා හිතුවා ආයෙත් ටැක්සියක් අල්ලගන්න ටිකක් අමාරු නිසා තමන්ගේ වැඩේ ඉවර වෙලා එනකල් මේ ටැක්සි ඩ්‍රයිවර් එහෙම නැත්නම් මේ රියදුරාව සහ ටැක්සිය මෙතන තියාගන්න. එහෙම තියාගන්න හිතිලා අගමැතිතුමා මේ ටැක්සි රියදුරාට කියනවා මම තව ටිකකින් එනවා පොඩ්ඩක් මෙතෙන්ට වෙලා මම එනකන් ඉන්න කියලා. ඉතින් මේ වෙනකොටත් මේ ටැක්සි රියදුරා දැනගෙන හිටියේ නැහැ තමන් එක්ක ආවේ අගමැතිවරයා. මේ අගමැතිවරයා තමයි එයා එනකන් පොඩ්ඩක් ඉන්න කියන්නේ කියලා. මේ කරපු ඉල්ලීමට මේ ටැක්සි රියදුරාගේ ප්‍රතිචාරය මෙන්න මෙහෙමයි. අනේ ඒකනම් කරන්න බෑ මහත්තයා, මට ගිහිල්ලා අගමැතිතුමාගේ කතාව අහන්න තියෙනවා. වින්ස්ටන් චර්චිල් අගමැතිතුමාට අමුතු සන්තෝෂෙකුත් ආවා. තමන්ගේ රටේ පුරවැසියෙක් තමන්ගේ කතාව අහන්න බලාගෙන ඉන්නවා. ටැක්සියක් තියාගෙන පොඩ්ඩක් ඉන්න කිව්වට මෙයාට යන්න බොහොම හදිස්සි. වින්ස්ටන් චර්චිල් අගමැතිතුමා පවුම් 10 නෝට්ටුවක් අරගෙන මේක මේ ටැක්සි රියදුරාට දීලා කියනවා, හරි එහෙනම් කමක් නැහැ ඔයා යන්න කියලා. මේ නෝට්ටුව දිහත් වින්ස්ටන් චර්චිල් දිහත් ටිකක් වෙලා මාරුවෙන් මාරුවට බලපු මේ ටැක්සි රියදුරා, අයියෝ මහත්තයෝ ඔන්න ඔය අගමැතිතුමාට බම්බු ගහන්න කියන්න, මහත්තයා එනකන් මම ඉන්නම් කියලා කිව්වා. ඉතින් ඊට පස්සේ වින්ස්ටන් චර්චිල් අගමැතිවරයාට ප්‍රසිද්ධ දේශනවලට ආරාධනා ලැබුණාම බොහෝ දේශනවලදී මිනිස්සු තමන්ට මුදල් ලාභ ප්‍රයෝජන ලැබුණාම වෙනස් වෙන්නේ කොහොමද කියන එක සම්බන්ධව උදාහරණයක් විදිහට මේ කතාව ගොඩක් තැන්වල කියලා තියෙනවා. දැන් ඕගොල්ලන්ටත් පුළුවන් ඕගොල්ලෝ දන්න එකෝමත් එක රටට මේ කතාව ඇප්ලයි කරගෙන බලන්න. එහෙම බලලා ඕගොල්ලන්ට හැඟෙන දේ කමෙන්ට් කරන්න. මේ වගේ කතා දිගටම අහන්න channel එකත් එක්ක රැඳිලා ඉන්න, channel එක subscribe කරන්න. තවත් දවසක තවත් කතාවකින් හම්බෙමු.